මෝර්නින් ගුඩ් මෝර්නින් 15 දාසේදී දැන්නකට මම කතා කරන තාත්තලාගේ පොලිස් වෙන්න 15 දාසේ වල මෙඩිකල් දාන්න මම කතා කරන ඇත්තට හරිසි වෙන්නේ නැති වෙන්න මේ දාස්සේ කෝල් එකක් ගන්නකො අපිට ඔයා විස්තර ඔක්කොම දැනගත්තා කියන ඔයාගෙන් ඊට පස්සේ අපිට දැන් අපේ ඊළඟ වැඩ නැහැ වැඩපොලේ පුතේ වෙන්න ඕනේ දැන් වැඩ නැහැ කියන ගෙදර ඉඳලා ඊ වැඩපොලේ තියෙන වැඩ කරපු මාස ගානේ හරි පරි ගන්න හරි මොනවද දෙයක් කරගන්න බෑ අපි ඔයා මෙඩිකල් යන දිනේ අපුරුවට කිව්ව කලින් දාලා ඒ දිනේට මෙඩිකල් එකේ මොකද නැහැ තාම පොරොන් දෝස් කරගෙන තාම අපිට නිකන් අකෝක ඉන්නේ නැහැ විස්තරයක් කියන කරන්න බෑ මම ඔයාලට කියවන්නේ මේ ෆැමිලි එකත් එක්ක ඉන්න කියලා නේ ගත්තට වැඩක් නැහැ අන්තරකට වැඩක් නැහැ එකේ මම තමයි අර මාත්‍යා ඒ වුණාට මේ කිසිම දෙයක් කිසිම දෙයක් අපිට කිව්වේ නැහැ ඔක්කොම මංගලා කිසිම දෙයක් දන්නේ නැති මම ඔක්කොම කරලා දැන් ඔය පොලිසිය මහත්තයා ගොඩක් අනි සම්බන්ධයක් පවත්ලා මට දැන් ගොඩක් දුරට දේවල් ඒ කියන්නේ දැන් පොලිසිය කියන ජයතිලක බණ්ඩත් එක්ක සම්බන්ධයක් තියෙනවා සම්බන්ධයක් පවත්ලා දැන් ගොඩක් දේවල් අපිට මට දැනුවත් වෙලා තියෙනවා ඒකත් තමයි ගොඩක් දේවල් අපිට අවුලලා තියෙනවා දැන් මෙවුවා අපි දැන් ඉදිරිපත් කරලා තියෙනවා කරුණු එහත් පෙරම කරගෙන මේ ප්‍රශ්නේ හොයලා දීලා ඕන ඉන්න කෙනා දන්නවා ඇති මේ ඔක්කොගෙන දේවල් වලින් අපේ දැනෙන්නේ එහෙම ඒ වෙන අපිට සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ අපි කිසිම දෙයක් දැන්නේ දේවල් වල පාවයි කරනවා දෙදරින්ට ඉඩක් නෑ මට ඉන්නේ එකදරුවයි එකදරුවයි ඉන්නේ දරුවට පාට දෙහැල යන්න ඉඩක් නෑ අපි මේ කිසිම දෙයක් දන්නේ නෑ දැන් නැතු අපි මේ දේවල් කරලා පාට ඇදලා දාලා වගේ වාදින කියලා මීට වැඩි වුණා ගොඩාක් දේවල් කරලා එයා මට වැඩි දේවල් දැන් මේ ළඟදී මේ ප්‍රෙස් කට්ටියක් දාගෙන එයා දන්දා කියලා මට වැඩි දේවල් එයාට තමයි මේ කරගෙන ගියේ මම දැන් පස්සේ තමයි ගොඩක් දේවල් දන්නේ මම සාධාරණ කිෂ්ඨ කරලා දෙන්න කියලා මේ මිනිසුන්ට සාධාරණ කිෂ්ඨ කරලා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මිනිසුන් සාධාරණ කරලා තිනවා දැන් මේකෙන් ගැටලුවක් තිනවා. ඔයගොල්ලෝ මට කතා කරලා සමාදාන නැහැ කියලා සමාදාන වෙන්න බෑ. ඒ කියන්නේ සමාදාන වෙන්න පුළුවන් අධිකරණේ. හරිද? ඒකෙන් සමාදාන වෙන්න බෑ. එතකොට ඒ නිසා ඒක අධිකරණයට දාන්න. ඊට පස්සේ සංගීතයි කියන කාන්තාව විදේශ ගමන් තහනම් කරලා නියෝගිකුත් සාවින් අරන් තියෙනවා. අපි විමර්ශන කටයුතු වෙනවා. ෆ්ලිප් තියෙනවා. පොලිසිය ජයතිලක බණ්ඩා කියන රාජන් මහත්තයා මේකට ප්‍රධානම සැකකරු. අනියා සම්බන්ධයක් පවතු බවට මෙයාගේ ෆොටෝ තියෙනවා, වීඩියෝ තියෙනවා. එයා කාමරේ ඉන්නකොට පයින්කොට මෙයාව අල්ලගත්තී ජැකට් එක පවා දෙනවා. හරි. සියලු විස්තර ටික අට උත්තරයක් වශයෙන් මෙහාට දෙන්න. ඔව් සර්. එයාගේ හැසිරීම පිළිබඳව එයා කටයුතු කරපු වැඩ සම්බන්ධ එයා එක වක්කීම ගන්නවා. එයා ගන්න කියන්නේ ඔයාට මෙහි යන්නේ නේ රස්සාව නැති ඒ වගේ ගොඩක් දේවල් ඉන්කුවරි නෙවෙයි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේක ඉන්කුවරි කරා. දැන් ඔය තියෙන විස්තර ටික මට දෙන්න ලියලා දෙන්න. කියලා නෙවෙයි අපි ලියනවා. සර් අනේ ඒක ඔයාලා කියන්නේ සාක්ෂි වශයෙන් හැමදේම කියන්නේ එයා රටයන්ට. හරි මම කියන්නේ ඔලේ දිහා ගන්නකො. රට යන හදනවා නම් රට යන එක නවත්තන්න පුළුවන් නේද අර කලින් වගේ. ඔව් සර්. අන්න ඒක විදේශ ගමන් තහනම් කරන්න පුළුවන්. එතකොට සල්ලි account එකට වැටිලා ආයි කාර්වත් නැහැ කියන්න බෑනේ. සල්ලි account එකට වැටුණා නම් බැංකුවෙන් අපි ඉල්ලුවම. ඔව්. උසාවි නියෝගයක් කරගෙන බැංකුවෙන් ඉල්ලුවම පස්සේ ඒවා එවනවා. ඔව් සර්. ආයි කාර්වත් account හංගන්න බෑ. මේ කටයුතු ටික කරනවා නම් උලට රාජකාරිය ගැටුවන්. හරි. එතකොට සමස්ත පොලිසියම සමස්ත පොලිසියම ඒ පොලිසිය අතුරේ දෙන්නේ කිව්වම තුන්දෙනෙක් වෙනවා. ඒක වැරද්ද අපි මේ නිවැරදි කරන්න පුළුවන්. එයාට මේ අප කරන්න පුළුවන්. ඕක දෙයක් කරන්න පුළුවන්. එයාගේ විනය ප්‍රශ්න නම් ඒක කරන්න අයි කළා දැක්කා. ඒක නිසා අන්න එක තේරුම් ගන්න. පොලිසිය ඔයගලන්ට මුදල් රට යවනවා කියන පදනමක් නීලාවදී කියන කෙනෙකුට අපි මුදල් සම්බන්ධව දීලා තිනවා. ඉතින් ඒක නිසා මේ ඒ සම්බන්ධව මේ ඒකට මහමොල කරු විදියට ඒ කාන්තාවත් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වාගෙන මේ
GM ජයතිලක කියන හතරක මේ කියන පොලිසිය වැඩ කරන SI මේ සායම් මහත්තයා තමයි මේකේ මහා පොලකරු විදියට මෑතේ එතුමාගේ එයාගේ ගිරුඹට සල්ලි වැටිද ස්ලිප් තියෙනවා. එතකොට එයාට දාපු වීඩියෝ තියෙනවා, වොයිස් කට් තියෙනවා. අපි මේකට එයා අපිට දුන්න පොරොන්දු තියෙනවා. ඒ සියලුම පොරොන්දු අපි හතරක පොලිසිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපි සම්මත දැනුම් දුන්නා. ඊට පස්සේ ස්ථානාධිපතිතුමාගේ අනුදැනුම පිට අපි අදාළ උසස් නිලධාරියෙක් වෙන මේ දෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. දැමිල්ල කරාම එතුමා කිව්වා මේ සම්බන්ධව හතරක පොලිසිය විධිමත් පරීක්ෂණයක් කරන්න. අපිට මූලිකම ප්‍රධානම දේ වෙන්නේ මහ මොලකරු තමයි ජයතිලක බණ්ඩා. ජයතිලක බණ්ඩා අත්තරංගුවට අරගෙන මේ ප්‍රශ්නේ විසඳන තුරු මේ හොරාව අල්ලන්න බෑ. මේ කාන්තාව මේ රටින් පැනල යන්න ඉඩ තියෙනවා. අනිත් එක මේ විශේෂයෙන්ම තමයි මේ ජයතිලක බණ්ඩත් පාස්පෝර්ට් හදලා තියෙනවා මේ රට යන්න. එතකොට මේගොල්ලෝ ඔක්කොම හැංගුණාට පස්සේ අපිට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැති වෙනවා. හරිද? මේ අයින්සක මිනිසුන් මේ ඉන්නේ යාගේ ස්වාමි පුරුෂයා, මේ ඉන්නේ පුතා. අපිට මේගොල්ලෝ දරව්කාරුවත් මේගොල්ලෝ රැකකරුවත් නෙවෙයි. ඒක නිසා මේගොල්ලොන්ගේ ප්‍රකාශනයත් අපි සරාහන් කරගන්න කියලා ඔබතුමාට කියනවා. මේ රට ඉඳලා මට කිව්වා account number වලට සල්ලි දාන්න කියලා. මෙහෙම කොම්පැනි තියෙනවා, ඒ වට කඩිය ගන්නවා. ලක්ෂ දෙකක් විතර යනවා යන්නේ. ඉඳලා ලක්ෂ දෙකක් ගන්න කියලා ඒක number වලට දුන්නා. ඒක තමයි ගන්නේ මම account එකට ගන්න. ඒ ගෑනු කෙනා තමයි මට කිව්වේ මේ මල්ගේ account එකට දාන්න කියලා. ඒක තමයි මම දැන් කිව්වේ. කවුද account එකට සල්ලි දාන්න කියලා? ඒ අතර රට ඉඳලා තමයි කිව්වේ.